අයිබෝන් එල්ලෙන්ස් පෝර්ට් අපි අටත්තාවේ මේ දවස්වල පාපන්දු පීඩාව තුළ සිදුවෙන ජටි ගෝට්ටු වල වංචනික වේද ටිකක් තව ඉදිරියට කරන්න. අපි ඒ සඳහා අද මාත් එක්ක ඉන්න තාපිෂ් මේ සාකච්ඡාවේදී අපි හෙලි කරන්නේ තුන් දෙනෙක් එකතු වෙලා තනි පුද්ගලයෙකු මෙල්ල කරන්න කරන වංචනික කැලසුම ගැන හෙලි කරන තමයි මේ අදන්. සිවිලි එතකොට දැන් මොකද වෙන්නේ දැන් අපි එදා කතා කරා මේ අවියාජන කියන්නේ කවුද සිලෙක්ට් වෙන්නේ කියලා මේ ඉලෙක්ෂන් මේ ඉලෙක්ෂන් කමිටියකින් තීරණයක් දෙනවා කියලා. හැබැයි තීරණය අරගෙන පොඩ්ඩක් මේ වන්ස් අ ගේම් එකක් වගේ පස් දෙනෙක්ව රිජෙක්ට් කළා. මොකද ඒක දැන් කතා කරන්නේ. ඒක ඉතින් පැහැදිලිනේ. නැවත නැවත කියනවා නම් දැන් කොහොම වුණත් රංග මහත්මියත් එක්ක තිබුණු පසුගිය පෙබරවාරි මාසෙ තිබුණු නිලවරණයේදී ජස්වල එළියට දැම්මා. ඒ දැම්මේ එයාට දූෂණ වංචා තියෙනවා. ඒ නිසා එයාට සුදුසු නෑ සභාපති කන්තුරු ඉල්ලන්න කියලා ඊයේ දැම්මා. ඔය ඔය දැන් ඉන්න නිලවරණ කමිටුවම. එළියට දාලා දැන් ඒ නිලවරණ කමිටුව එයාගේ ප්‍රතිපාස්යෙන් ඉල්ලන දක්ෂ සඳුමාලාවට ඊයේ දැම්මා. හැබැයි එයාට කියන චෝදනා හුඟුත් නෑ. නමුත් එතකොට අපි බලන්න ඕනේ මේ නිලවරණ කමිටුව එදා කරේ හරි දේ නම් අද කරලා තියෙන වැරදි දෙයක්. අද කරේ වැරදි දෙයක් නම් එදා කරලා තියෙන හරි දෙයක්. එහෙමනම් මේ වගේ නිලවරණ කමිටුවක් මෙතෙන්ට අවශ්‍ය නැහැ. නිලවරණ කමිටුවේ වාකියන විදිහට මේ ගස්කොල්ලට තේව විදිහට මේක නේද ඒකලා තේව විදිහට තමයි වැඩ කරන්නේ. බෑදීනේ. ඒගොල්ලගේ එක්කෙනෙක්වත් රිජෙක්ට් කළා නැහැ. හයිද? මේ අනිත් පැත්තෙන් පස් දෙනෙක් රිජෙක්ට් කරලා දිනවා. ඕන කරන්නේ ඉතින් ඒගොල්ලෝ එලවන්න අයින් කරන්නේ. මේගොල්ලෝ ගමන යන්නේ. දැන් පේනවනේ නාම යෝජනා බාර දුන්නු ගවසෙම වාහනයක් ළඟ ඉඳගෙන. හරිද? ජස්වර් මහත්තයා නේද නිලවර කමිටුව උනේ. ජස්වර් මහත්තයා නේද වැඩිලා බලුවා. මෙයා රිජෙක්ට්. මෙයා රිජෙක්ට්. කවුද එහෙම කිව්වේ? පැහැදිලි මේ වගේ නිලවරණ කමිටුවක් පත් කරගෙන වැඩක් තියෙනවා. දැන් අපි මොකද්ද මේ නිලවරණේ බබු අපන්දු නිලවරණේ කිට්ටු වෙනකොටම අපේ මනින් ප්‍රනාන්දු මහත්තයා සමහර පුද්ගලයෝත් එක්ක කතා කිරීම නැතුව සද්ද නැතුණා. එතකොට සීලෙම මේ වයිතන්නේ මේ දැන් මට මේ දැන් ආරංචිය ඇටයට මේ තුන් දෙනාගේ අතරත් එක එක එකගේ එක ප්‍රශ්නයක් වගේ ඇතුලේ පොඩි පොඩි මේ කෝල් ඩෝර් එකක් යනවා කියලා. දැන් එහෙම වෙන්න එපාය. හරිද? නෑයි මුගටිය එකපු බිලාන්න බෑනේ. නෑයි මුගටිය කොහොමද බිලාන්න? ඔවා කාවද නෑයි මුගටිය කියලා කියන්නේ. කියන්නේ නෑයි මුගට මම කියන්නේ නෑයි ඉන්න තැන මුගටියට ඉන්න බෑ මුගටියට නෑයි ඉන්න බෑ. මේ තුන් දෙනා එකට එක නෑනේ. ඒව තුන් දෙනෙම එකතු වෙලා දිනේ තම තමන්ගේ වංචාවල් ටික වහගෙන ඉදිරියට යන්නනේ. ඒ ඉන්නේ නෑයි මුගටිය මේක මෙතන තියෙන්නේ නෑයි මුගටිය කියලා. ඒක පස්සේ ලව සටන් පේනයි වෙන්නේ. මනිලිප්ප නාන්දු මහත්තයා හරිද? නිලවරණේ ඉදිරිපත් මේ නිලවරණේ හිට වෙනකොට මිනිස්සුත් ඒක කතා කරගෙන මගේ ඇරියා. ඒක අපේ එයාගේ හොඳම හිතවතෙක් කතා කරනකොට කතා කරන්නේ නැතිනම් මැසේජ් එකක් කරියම ඔෆිස් එකට ඇවිල්ලා හම්බෙන්න කියලා තියෙනවා. ඒ හම්බෙන්නේ කොහොම හම්බුණාට පස්සේ කියලා තියෙන මොකද්ද? මට ඡන්ද 15යි තියෙන්නේ. ඉතින් මම කොහොමද මේ සභාවට උරු ඉල්ලන්නේ? ඒකේ ඉඳලා තමයි මම එකතු වුනේ. හැබැයි එකතු වුණාට කමක් නැහැ. මේ රන්දි ටොටු මාතත් එකතු වෙලා තියෙනවා. අපි ෆිනෑන්ස් මෙයාට ගියපාරලා ඉස්සර මෙයා මේ විධායක කමිටුවෙන් මොකෙන්වත් අහන්නේ කොහොමද මුදල් වියදම් කරන්නේ ජස්තර සභාපති කාලේ ඒව කරන්න දෙන්නේ ෆිනෑන්ස් කමිටුවක් පත් කරනවා හරිද ඒ ෆිනෑන්ස් කමිටුව තමයි ඒක අනුම ඒව කරන්නේ කියලා කවුද ෆිනෑන්ස් කමිටුව පත් කරන්නේ අන මී ගම්මෙක් කියලා කවුද මේ රජ ටොටිගු දැන් එතකොට මේ විනාඩිය කියලා පටන් ගන්නකොටම ජස්වර් ගැන කිසිම විශ්වාසයක් නැහැ මේ පුද්ගලන්නේ නෑ නෑ ඒක තමයි දැන් මී ගම්මුවේ රන්දිරොළු මාත තමයි ෆිනෑන්ස් කමිටුවේ සභාපතිවරයා පත් කරන්නේ. දැන් ඒකවල බලන්න අතීතේ. අතීතෙත් රන්දිරොළු මාත ෆිනෑන්ස් කමිටුවේ සභාපතිවරයා හිටියා. ඒ ඉන්න කාලේ එයාගේ account එක කෙලව ඇරියා. ආ වර මේක මිලියන 30ක්. ඉතින් එහෙම කෙනෙක්
ෆිනෑන්ස් කමිටුවේ සභාපතිකමට ගන්න. හැබැයි ඒක අදටත් ඒ පරීක්ෂණ ඉවර වෙලා නැහැ. පරීක්ෂණ ඉවරත් නැහැ. ඒක තමයි කියන්නේ. ෆිනෑන්ස් කමිටුවේ සභාපති කරන ලෙයා. ඒක කවුද කියන්නේ? ඩොක්ටර් කියලා කියනවා. ඩොක්ටර් කියන්නේ ෆිනෑන්ස් කමිටුවේ සභාපති කරන දසෝර්ගේ මොකද වෙන්නේ? කියන්නේ දසෝර් නිකන් මේ දසෝර්ගේ දැන් මේ දෙන්නත් එක විකලන් කොහොමද සභාපති වෙන්නේ? ඔව්. ඒක දැන් මේ මේගොල්ලගේ හිතේ තියෙනවා දසෝර් සභාපතිලා අවුරුද්දක් විතර යනකොට FIFA එකේ හරි හරිද? AFC එකේ හරි ජොබ් එකක් හොයන එයා යයි. ඒක තමයි මනිල් මාත්‍ය ජේෂ්ඨ උපසභාපති වෙනවා. නේ නේ ආයි කඩේට ගිහින් මොකද මොකද මේ මොකද ඒක එහෙම ආරංචියක් තියෙනවා. මේ වැඩ දෙවිලා තියෙනවා. එහෙනම් AFC FIFA වලට ජොබ් වලට යනවා නම් මොනාරද මෙයා මෙතනට ආවේ සභාපතිකමට. ඒක ලැබෙන්නේ තියෙන කාලෙ තියෙනවානේ කාලෙ නිකන් ජීවත් වෙන්න එපා. හරි? දැන් මට ඔයා විශ්වාස කරනවද ડોક્ટર මනිල්ටයි මිස්ටර් රංජිත් රොට්ටිගෝට වඩා ජස්වර්ධ සංජිතේම කියලා? එහෙමයි. දැන් එයා අන්තිමට ඉති බලේ හිටිය කවුද? අන්තිමට බලේ හිටිය ජස්වර්ධ. ජස්වර්ධ. එතකොට දුසන චෝදනා මුදල් නාස්ති ඩොලර් නාස්ති ඔක්කොම තියෙනවනේ. ඒවා දෙවියන්ට පූජා කරලා දන්නේ නැහැ. දෙවියන්ට පූජා කරලා දන්නේ නැහැ. හරිද? නැත්තම් ඉතින් මේ ඔහොම වෙන්න බෑනේ. කොහමද යත්තේ එයා තන එයා සභාපතිතුමනි ඡන්ද දෙකන තුරකින් දිනලන්නේ. හරිද? ඉතින් ඡන්ද කඩාගෙන දිනන්නේ. ඉතින් ඒකින්ද එහෙම ලොකු බලයක් තියෙන කෙනෙක් නෙමෙයි බලයක් තියෙනවා නම් මොකටද මේ 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 ඒගොල්ලෝම කියනවනම් ඡන්ද දෙකක් නැති කියන දුබයි. ඔය දැන් මේ දක්ෂිතර මේ තුන්දර බය වෙනවා කියන. දක්ෂිතර බය නැහැ. දැන් මම උතෝක පැහැදිලි කරන්නම්කො. හැබැයි මේමයි දැස. මේමයි සිවිලි. දැන් මම ඉන්නව නම් මම තරඟ කරනව නම් මම කියනව නම් හැමෝන්ටම පම්පෝරි ගන්නව නම් මට ඡන්ද මේ ඡන්ද 55ක් තියෙනවා කියලා. ඒ කියන්නේ බෞතරයක්ම ඡන්ද බෞතරයක් කියන්නේ 180කට වැඩි නේ. 180කට වැඩි මට ඡන්ද තියෙනව නම් මම නම් බලන්නේ කොමාරි මගේ ප්‍රතිවාදියාව පරද්දන්න උණු ඡන්දෙක් කියන්නේ. ඒක මගේ මගේ මම පර්සනල් ගිහින්. ඔව් ඒකමයි. එතකොටනේ පොඩි පොඩි ඒ ලොකුම පරිශ්‍රමයක් දැක්කේ. දැන් අපි අයිස්පත්තේ බලමුකෝ. දැන් රොත්තර මාත්‍ය කියනවා එයාට ප්‍රභාවිතන උණු ඉවත් වෙන්නේ බෑ. එයාට ඡන්ද 15යි තියෙන්නේ. ඒ නිසා කරන්න මොකද්ද? කොරුකො කොරුත් එක්ක කවුද? මඩ වලට බහැලා. ඒ කිමෙල දක්ෂිත මාත්‍ය හොඳයි. ඇයි? එයාට ඒ පැත්තෙම ක්‍රමාතුරුම කියනවා ඡන්ද 10ක්වත් නැහැ කියලා. හැබැයි 10ක් නැති වුණා. එතුමා හොරුන්ගේ පරි ගොඩට වැටුන්නේ නැහැ. තනියෙන් සටන ගෙනියනවා. ඒක ඒ මාත්‍යට කසේරුකාවක් තියෙනවා. අපි දොස්තර කසේරුකාවක් නැහැ. දොස්තර වෛද්‍ය විද්‍යාව ගන්න ඉන්න පොඩ්ඩක් චෙක් කරගත්තොත් හොඳයි කසේරුකාව මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේමයි ડોක්ටර් වෙලා මේ ડોක්ටර් දෙපාරක්ම පෙරදුනානේ. එකපාරක් මේ ජස්වර්ධ පෙරදුනා. කොහොමද දිනනවා පරිදිනවා වෙනවනේ දිනනවා පරිදිනින්ද දිනන්න මොනින්ද කොහොත් එක්ක එක්කව වෙන එක කරනවා නම් ඒක දොස්තර වගේ මහත්යෙකුට ගැළපෙන්නේ නැහැ නේ. ඔය රංජිත් රොට්ටිගුම මනිලා බ්‍රාන්දු මාත්‍යාව පිපායෙන් තහනම් කරපු වෙලාවෙ ඉඳන් දොස් ඔය රංජිත් රොට්ටිගුම මාත්‍යා තමයි පතුරු ඇරියේ මනිලා බ්‍රාන්දු මාත්‍යායි. එයාගේ පුතා අර හොත් එක දැන් කවුද? ලැජ්ජාවක් තියනම කරන්නේ. ඒ කියන්නේ ඔයා ලැජ්ජනාර නැද්ද නැත්තම් කපලද? අයිකල බෑ. එහෙම වෙලා තින්නේ ඒක තමයි. ඒකනේ. තමන්ගේ තාත්තා කොනිම තාත්තත් පුතේ එපා කියන කිව්වේ. අපි දන්නවා. ඒ කියන්නේ ඔයා කියන විදිහට බරපතල. ඒ කියන්නේ මේ අපි හිටපු සභාපති මනිලා ෆර්නාන්ඩෝ මාත්‍යා මේ වැඩේට එච්චර අකමැත්තක් ඉන්නේ. අකමැත්තෙන් ඉන්නේ. කැමති නෑ. ඔව්. කැමති නෑ. ඒක හොඳටම දන්නවා මනිලා ළඟ අවුරුදු 30ක් හිටපු එක්කෙනෙකුත්. හයිද? මේ මනිලාට මාත්‍යාට කියලා දෙන්නේ මොකද්ද? සර් මේ වැඩේ කරන්න දෙන්න එපා. මේක කරනවා නම් අපි ජස්වර්ත එකතු වෙනවා නම් වෙන මොකක්ද කියලා ජස්වර්ත එකතු වෙනවා නම් අපි යනවා. කියලා දැන් ඉදිරියට බහලා ඉන්නේ. ඒකත් ඒක. ඔව්. ඔය පුත් බොයි නේද බල්ලට කියාද? හරි දැන් මම රාජකාරිය කරගෙන ඉන්නවා. ඊට වඩා ලම්බුයි.
දැන් කතාව කියන්නේ දා මොකක්ද උනේ? කියන්නේ 5 දෙනෙක්ව රිජෙක්ට් කරලා තිනවා. මේ දක්ෂ දෙක පැත්තේ. ඒ 5 දෙනාටම ඒගොල්ලන් මේ රීසන්ස් කියලා තියෙනවා. දැන් දක්ෂ දෙක කියලා තියෙනවා. ඒ කියන්නේ ලීග් එකේ යා ක්‍රියා ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදියට අවුරුදු 5ක් හිටියේ නැහැ කියලා. අවුරුදු 5ක් ද 4ක් එක FIFA එක රූල් එක කියලා. ඉතින් වා හිතනවාද මේ ඕකවත් නැතුව දක්ෂිත නොමිනේෂන් ෆයිල් කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ ඉතින්. කොච්චර කාලයක්ද ඕනෙ වෙන්නේ ප්‍රශ්නයක් ආවොත් ඒවට දැන් පිළියම් යුදල ඇති. ඒ කියන්නේ අපි බලන්න ඕනේ නේද මේක අපි නිකන් අර ලදරු කමක් වගේ වල තියන්නේ. ඒක ලදරු වැඩක් නේ. කවුද මේව අනුමත කරන්නේ? හරිද? තමන්ට ඒ කියන්නේ මේ තමන්ට පහසු ජයග්‍රහණයක් තියෙනවා නම් හරිද? සද්ද නැතුව තියන්නේ චන්දරිය නුවර මේ වා එතකොට නෑ ඔබ පැහැදිලි වෙනවා. ඒ පැත්තයටත් පැහැදිලි වෙනවා. අරමත් තියෙනවා මේක දියොත් එතකොට ඔය හිතන නිලවර කමිටුවේ ඉන්න මේ ඇත්තටම නිලවර කමිටුවේ ඉන්න සභාපති මොන පදනම් යටතද ජස්වරු ඒ වෙලාවේ රිජෙක්ට් කරේ දැන් ආපෝ එල්ක ඇතුළට කරේ ඒක නේන්න මමත් ප්‍රශ්න කරන්නේ ඒක එක්කෝ මේමයි වෙන්න පුළුවන් එක්කෝ මම අරියට කරනවා නම් අරියට තමන්ගේ වැඩේ අරියට පිළිවෙලට කරනවා නම් එහෙම ඩිසිෂන් දෙකක් එන්න බෑනේ බෑ කොහොමද ඒක තමයි කාටද ලැජ්ජ කියන්නේ කාටද ලැජ්ජ නැති කියන එක ඔහුගේ පුතා ගන්න නෑ ඒක වයිතනෝද මේ සභාපති මම මේ දැන් අපි විශ්වාස කරනවා දැනටත් ඒ කියන්නේ ඇපිල් එක ඊයේ ඇපිල් කරන්න පුළුවන්නේ පුළුවන් ඔව් ඇපිල් එකකින් නිලවනකම්ක සාධාරණ කිතු කරයි කියලා අපි විශ්වාස කරනවා දැනටත් ඒ කියන්නේ එයාලා නීති පද්ධති ඉන්න ලොකුම මිනිස්සු ඉතින් මොනක්වත් සාධාරණ වෙයි කියලා හැබැයි මේ තුන්දෙනා මාළුකු පම්පෝරි ගැව්වට මීඩියා එකේ මට පුළුවන් අයියෝ මමට මතකයි අර වීඩියෝ ඔබතුමා කිව්ව වීඩියෝ එකේ එක තැනක කියනවා මේ රංජිත් රොට්ටිකෝ මේ ලීග් පාස් තිබ්බ ඡන්ද ඉල්ලන්න පුළුවන් කියලා. එහෙම එච්ච ලීග් පාස් තියෙන කෙනෙක් ඡන්ද ඇයි ඔච්චර බය? බය වෙන්න ඕනේ නෑනේ ලීග් පාස් දීන්නේ. මේ මිනිස්සු පොඩ්ඩක් බය ඇති නේ. ඒ කියන්නේ ඇත්තටම ඡන්ද තිබ්බොත් බය වෙන එකක් නෑ. බොරුවට මේකත් මවාපානවත් දන්නේ නැහැ අර හිටපු ක්‍රීඩාපතිවරයයි දැනට ඉන්න ක්‍රීඩාපතිවරයයි Tamanට සපෝට් කියලා රෙඩිය කියලා ඉන්නවා වගේ මේකත් අර නිකන් අර බයිස්කෝප් එකක් පෙන්නනවා වගේ පෙන්නනවා. ඉතින් ඒව දේවල් ඒගොල්ලෝ කියවල අනිත් එක් පාර්ශවෙන් ඒව කියන්නේ නැහැ. ඉතින් ඒකින් ද මේ බය නැති මිනිහ මේ බොරු මවාගන්නේ නැහැ බොරු අවන්නේ නැහැ. දැන් අනිත් එක දැන් තමයි මේගොල්ලගේ හොඳ ප්ලෑන් තියෙන්නේ මේ ඒක කියන්නේ ඒක තමයි වැදගත්මද කියන්නේ ජස්වර් මාත්‍යා පත්තලා පත්තුනාම උපසභාවතුරු ඉන්නවා ඊගාට උපසභාවතුරු ගන්නේ අරයාගේ සභාපතිතුමාගේ පහුගිය මේව ටික අදිනවා ඇත්තට නඩු යන්න දෙනවා ඒ කියන්නේ කවුරුද නේද ජස්වර්ටි ආයි නිකුලයි මේ උපසභාපතිලගේ බලාපොරොත්තු ඔව් ඒ නඩු ඇහිලා එදිලා ඔක්කොම කරලා එයාට යන්න වෙනවා දැන් ඔයා පටන් ගන්නකොටම කිව්වා මොකද්ද අර FIFA එකට නැත්තම් AFC එකට වැඩට යනවා කියලා. ඒ කොච්චර කාලයකද සභාපති දැන් මේවනේ මම මේවනේ කියන්නේ මම ජස්ට් කරනවා මම කියනවා මේමයි එහෙමයි මේ රංජිත් මම අවුරුද්දක් කරලා මම යනවා FIFA එකේ මට ජොබ් එකක් ලැබෙනවා ඔය කියනවනේ ඔව් කියුවම යා එහෙම ඡන්ද පොරොන්දු මම යනවා ඔයාලා වෙනක් කරගන්න ඊට පස්සේ අර නැහැ කියලා කියන්නේ ඉතින් එහෙම කිව්වම ඒකත් ඔප්පු කියාගෙන මූ යන එකක් නැහැ ආ එහෙම මූ යන එකයි ඔය බී ප්ලෑන් එක ආ බී ප්ලෑන් එක හැංගෙන්නේ අරක ඊය නැත්තම් මුගේ රෙකෝඩ් ටික ඇදලා අරන් මේක වෙලව දාලා ගන්නවා. ඒ ගන්න ගියාම තින් තව දෙන්නේ කරපයිට් එකක් තියෙනවා. හැබැයි ඔයාලා මතකද මම නොමිනේෂන් එක බැලුවා.
ජස්වට පස්සේ උපසභාපති ක්‍රමයෙන් පළවෙනි නමට තිබ්බේ රංජිත් රොට්ටිගොඩ. එතකොට සාමාන්‍යයෙන් ජස්වර නැත්තම් ඒක රංජිත් රොට්ටිගොඩ දෙන්නේ. ඒක නැත්තම් කොහොමද වෙන්නේ ඔබ? ඒක ඉතින් නේ ඒගොල්ලගේ අතර සැතියුම සාකච්ඡාවම තීරණය කළා කි මොකද්ද කියලා. අපි ඒක කරන්නේ නැහැ. දැන් මුතන තියෙන තත්ත්වය ඕකයි. නේද? මම නිතරම කියන්නේ එකාට එකා නැති ඉරසක තුන්දෙනේ. මේ සුදු මොහොතක. නේද? මම කියන්නේ ඡන්ද ප්‍රතිඵල ආවයින් පස්සේ එතන ඊහාට මුංගියේ සමගිය ඉවරයි. එතන ඉඳලා ප්‍රශ්න පටන් ගන්නවා. එතකොට ලංකාවේ ෆුට්බෝල් දිනු කරන්නේ නම් වෙන්නේ නැහැ. අපරාධ කියන්නේ බෑ මණියාගනන් මාතේ ඉන්න කාලේ තිබුණු තත්ත්වයක් අද ලංකාවේ ෆුට්බෝල් වලට නැහැ. නැහැ. මණියාගෙන් පස්සේ සේවය කරපු සභාපතිලා උපසභාපතිලා ඉන්නේ. මොකද කොළුනේ පල්ලයට ඇවිල්ලා ඉතින් දැන් ඉස්සරහට ඉන්නේ තෝක තමයි. මේ තුන් දෙනා ඒ තුන් දෙනාගේ තනතුරු ආරක්ෂා කරගන්න හයිද? මේ නඩු අපෝලීන් බේරෙන්න නැගලයි. එච්චර තමයි වෙන්නේ ෆුට්බෝල් හෙන ගහලයි. දැන් බේනවනේ දැන්. හැබැයි දැන් රජිතුඩු මාතර නඩු කියනවා සල්ලි නෑ. ඒක මතක තියාගන්න. එහෙම කියන්නේ එහෙම එහෙම මොකද ඒක අතර තේරුම. එයා ඉතින් අර මේ වල්කමේ ගිහිල්ලා හයිද? ඔලගේ හොරකම වල්කමේ ගිහිල්ලා ගහක් ගෑනු වරගෙන දැන් එයාගේ දීපල නෝඩලට දරුවන්ට ගිහිල්ලා. අද එයාට මුකුත් නැද්ද? එයාට ඉතින් පොඩි කෙල් මේ අර ඉස්සර එක නෑනේ. ආ ඉස්සර. ඉතින් දැන් මේ නඩු කියන අර සල්ලි ගන්න නම් දැස්සත් එහෙත් වෙන්න බෑ. මේක ගන්න තියෙන කවුද? දැන් ඉන්නේ මේ ගෑනු මාරු කරලා ඉන්නේ. ඒ කියන්නේ යා තව බිල්ඩින් එකක් කරලද? ආන්නකෝ මේක. මීගම්ගේ වැත්තෙන් ගිහලා ආන්නකෝ. මම තව මීගම්ගේ තියෙන සෙල්ලම් ටිකක් කියන්නම්. මේ ඊළඟ පාර අපි හම්බුණා. මේ ඔය ඕක තමයි දැන් තියෙන තත්ත්වය. දැන් යාර නඩු කියන සල්ලි නෑ. ඒක දැස්සර් මාත්තෙන් ඩොලර් ඉල්ල ගන්න බලාගෙන ඉන්නේ දැන්. යන් දැන් නඩු ගන්න පරිගණක තියෙනවනේ මේ ඉදිරිපත් කළා තියෙන ෆුට්බෝල් දිනු ගන්න නෙමෙයි තමන් කරපු වංචාවල් වලින් ආරක්ෂා වෙන්න ඒකට තමයි මේ තුන් දෙනාව දඟලන්නේ ඇත්තෙන් ඉතින් ජස්වර දැන් මේකෙන් මේ නිලවරණ කමිටුව දීලා තියෙන තීරණය අනුව නිලවරණ කමිටුව දන්නවා මේ තීරණය නැත්තම් ජස්වර වරදිනා කියලා ඒ කියන්නේ හරියට කියනවා හරියට පිළිවෙල සාධාරණ විදියට ගියොත් ජස්වර් වර්ධිනෝයි කියන එක තමයි නිලවරණ කමිටුවේ ලබා දීලා තියෙන තීරණය අනුව අපි හිතා ගන්නවා. ක්‍රීඩාවට මංකොල්ල කාරණේ දැන් ඔව් දැන් ක්‍රීඩාවට ඒගොල්ලන් කියන්නේ අලුත් කට්ටියවිල්ලා මොකද්ද කරන්නේ මේ රංගාව අලුතෙන් මුකුත් කරන්න බැරි නෝ ඔක්කොම යනුනානේ එහෙම කියලා. හැබැයි ඒගොල්ලන්ගේ මතයට වඩා මේ ක්‍රීඩාවක් ඕනම ක්‍රීඩාවට ඒ ක්‍රීඩාවේ හිටපු අලුත් කට්ටිය එන්න ඕනේ. ඔව් දැන් මේමනේ ගැටලුවම පාවා මා තුමුති පාවා මාත්‍ය ડોક્ટર මනිල් එක කතා කරලා තියෙනවා. ආ. හරි. ඒ ડોક્ટર මනි මාත්‍ය කියන්නේ සම්පත කියලා දෙනවා. සභාපති නෙමෙයි ඔයා එන්න තනතුරක් අරගෙන එන්න. හරිද? මේ තනතුරක් අරන් එන්න බෑනේ ලීගේ මේක අවුරුදු හතරක් නැත්තම්. කිසිම තනතුරක් නැහැ. මෙන්න මේ. ඉතින් එයා කියනවා ඔයා එකපාර සභාව පරිශුද්ධයෙන් ආවගේ සභාපතිවන් යන්න එපා. එන්න. මේ තනතුරක් ගන්න අරගෙන මේ කරන්නේ කියලා එයා කියනවා. ඊගාවට මොන හොටෙල් එකකින්ද මෙයා හම්බුනේ ජස්වර්? කොළඹ සංගරේලාට. අංගිලා හොටෙල් එකේදී මනිල්ලා මේ මෙයා කවුද? ජස්වර් අපේ මේ සුමුති පාවා මාත්‍යා මුන්න ගෑවිලා ඒත් කතා කරන් එන්න. මං තනතුරක් දෙන්නම් එන්න. අපිත් එක්ක වැඩ කොටක් පඩ කරන්න. මේ කියන්නේ මේ ඊගත ලීකේ අවුරුදු හතරක් කල කරව නැති සුදුසුකම් නැති කෙනෙකුට මේ කියන අඩගාලේ. ඒතකොට නීතිය කොහොමද? ඈ? ඒතකොට නීතිය හරිද? ඒතකොට නීතියේ ප්‍රශ්නයක් නැහැ කිසිම ගැටලුවක්. නෑ නෑ හරි ඔක්කොම අවුරුදු හතර ඒතකොට අවුරුදු 10ක් කරතියි. ඒගොල්ලෝ කියන. එතුමා කිව්වේ මොකද්ද? මඩ ගොඩේ ළඟින්ද බෑ. ඒ ප්‍රතිපත්ති හොඳ. ඒ ක්‍රීඩාවටම තියෙනවා. ඔව් බරදනව මඩවලුගේ ළඟින්න බෑ කියන එක තමයි එතුමා කිව්වේ. එතුමාට ඕන මේක දිනු කර පුප්පුව දිනු කර. ඉතින් ඒක අපි දරු කරන්න ඕනේ ඒ වගේ. ඇත්තටම ෆුට්බෝල් නවකියෝ තමයි එන්න ඕන. ඇත්තටම ජාතික මට්ටමේ ෆුට්බෝල් මේක මේ ෆුට්බෝල් කියන මඩගොඩියේ ලැගගෙන මේක හූරගෙන කාපුවාට ඒ රහණේ තියෙන්නේ. ඒ රහණේ මේ ඉන්නේ. ඒක නයි නැති කරන්න ඕන අලුත් අය කෙනෙක් ඇවිල්ලා. ඒකට ඉඩ දෙන්න ඕන. කොහෙද ඉතින් ඉඩ දෙන්නේ බෑනේ Taman කරපු දූෂිත වැඩ ඔක්කොම එළියෙනවනේ ඔක අතරලිය. එතකොට වාහ
කියන විදිහට බැලුවොත් ඇත්තටම දක්ෂිත ජාතික මට්ටමේ සෙල්ලම් ඇත්තටම සෙල්ලම් කරපු එකනේ. මේ තුන්දෙනා මේ ජාතික මට්ටමේ සෙල්ලම් කරලා තියෙනවා. මං කියන්නේ ස්කෝලේ හරි ජූනියර් ටීම් එක හරි ජාතික මට්ටමේවත් සෙල්ලම් කරලා තියෙනවා. ජාතික මට්ටමේවත් සෙල්ලම් කරලා තියෙනවා. අපි එහෙනම් මාරු කරන වෙලාවේ සෙල්ලම් කරපු කට්ටිය තමයි ඉන්න පුළුවන් කියනවා. ගිට්ටයක් ගහගත්තා. ඒක ඇයි ක්ලබ් එකේ ගිට්ටයක් ගහගෙන වාඩි වෙන කිය මං. ඒක ක්ලබ් එකේ අයිතිකාරයනේ. ඔව් අයිතිකාරය වාඩි වෙන ඉන්නවා.